ඔබ මට අබ කවන්න කලින් කියපන්. අර අහිංස කෙල්ලව දාලා පැනලා ගියේ කොහෙද කියලා? අයියෝ අක්කේ මොකද්ද මේ චාටර් කතා කියන්නේ? මං කොහෙවත් පැනලා ගියේ නෑ. අනේ දැන් මං මොකටද පැනලා යන්නේ? මම ගියේ නිම්මඩයි මඩයි ආදල් එකේ ලයිෆ් එක ගෙවන්න පුළුවන් ජොබ් කට්ටක් හොයාගන්නනේ. ඔබ අක්කව දන්නවනේ. ඒ හින්දා ඔබ දන්නව ඇතිනේ. මම වන්දන්න බෑ කියලා. ජොබ් එකක් හොයාගන්න ගියේ මොකද හොරෙන් ගියේ? අර වීල් පාකේ ගෙවුනට උඹ කියලා තිබුණේ උඹ ට්‍රිප් එකක් යනවා කියලා. අයියෝ අක්කේ. අට ඕනේ ඕනේ උන්ව සර්ප්‍රයිස් කරන්න. අක්කට මේ සීන් එක උන් නැත්තම් මං තව සති දෙක තුනකින් අනිවාර්යෙන් එන්නේ හිටියේ අම්මපා. මේ ඇරිච්ච අම්මගෙන උඹට දිවුරන්න එපා යකෝ. උඹට යන්න වෙන අපායක් හදන්න වෙයි. හරි සාරක්. උඹට අර කෙල්ලට කරපු වැඩේටම හරි බං. තමයි ලොකෝට වන්දි ගන්න. නෑ නෑ හබංගු බංගු මේ ගන්න. සාරක්. සාරක්. මේ මොනසේ වතාරින්නේ? ඔයාට උඹ කේන්ති ගන්න හොඳ නෑ. අන්නල ડોක්ටර් ලියුම්කින් ගිහින් මං ගෙනාවා. තාටිකින් පාඩ දෙයි. උඹට මූව දැක්කම කේන්ති යන්නේ නැද්ද බං? අනේ මට මොකටද කේන්ති යන්නේ? ඔයත් කේන්ති ගන්න එපා අක්කේ. මිනිස්සු කවුද සත්තු කවුද කියලා අපි දැනගත්තාම ඉවරයිනේ. එම්මියෝ. මේ මට තමුන්ගේ කිසිම කතාවක් නෑ. අර එදා තමුන් පැනල ගිය දවසට පස්සේ මම තමුන්ව අඳුනන්නෙත් නෑ. තේරුණා? එම්මියෝ. ඇටියෝ ඔයාටත් මල පැනලද කොහෙද දැන් ඉන්නේ? මට නම් පේන විදිහට ඔයත් මං ගැන වැරදි විදිහට හිතන් ඉන්නේ. නෑ නෑ නෑ. මං දැන් තමයි තමුන් ගැන හරියටම තේරුම් ගත්තේ. ඉන්නකෝ ඉන්නකෝ මං ඔයාට තේරුම් කරලා දෙන්නම්කෝ. නෑ. අද මං ඔයාට තේරුම් කරලා දෙන්න. මගේ බඩේ ඉන්න දරුවගේ තාත්තා වෙන්න තමුන්ට කිසිම සුදුසුකමක් නෑ. කොටින්ම තමුන්ව බලෙන් මේ දරුවගේ තාත්තා කරන්න මට ඌමනාවකුත් නෑ. හැබැයි මං ඉන්නේ තමුන්ගේ ගෙදර. මගෙන් හැංගෙන්න කියලා තමුන්ට ගෙදරින් පැනලා යන්න උවමනාවකුත් නැහැ. තමුන් මේ ඒරියා එකේ හිටියා කියලා මගේ හිත චුට්ටක්වත් දුර්වල වෙන්නේ නැහැ. වගකීමක් ගන්න බැරි මිනිස්සෙක් එක්ක ජීවත් නොවන තරමට ඒක මගේ දරුවගේ ජීවිතේට ලේසි. මගේ වඩ කිසිම තහනමක් නැහැ. ඕන්නම් වයි ගෙදරම ඉඳලා මගේ රස්ති අදුකාර ජීවිතයට ගෙනියන්න. තනියම මේ දරුවව හදාගන්න එක මට මහ ලොකු දෙයක් නෙවෙයි. අනික හිතන්න එපා පිරිමියෙක්ගේ හවුහන්නක් නැති වෙන හැම ගෑණියෙක්ම අසරණ වෙනවා කියලා. මේ නෙතු ඇන්ජල් අද නිකම් මැලවිලා වගේ ඈ. මං අද හරි බයෙන් හිටියේ අද දවසටම ඔන්ලයින් ආවේ නැති නිසා. ඔන්ලයින් නෙන්න තරම් හිතේ නිදහසක් තිබුණේ නැහැ තනිකඩ කුමාරේ. ඔව්. සාරා කෙල්ල හොස්පිටල් එකේ නිසානේ. මට තේරෙනවා මට තේරෙනවා. සාරා කෙල්ල ඉන්න විතරක් නෙමෙයි තනිකඩ කුමාරයා. මට අඩු තරමින් සවන් කොල්ලා ගැනවත් හරියට බලාගන්න බැරි වුණා. ඌ දැන් ඉන්නේ යාගේ සර්ගේ ගෙදර. මං කියන්නේ හාච්චෙක් විදියට මට එහෙම දෙයක්වත් කරන්න බැරි නම් මගෙන් ඇති වැඩේ මොකක්ද? මගේ වැඩක් තියනවද? පව් පව් පව්. නෙතු ඇන්ජල් ඉන්නේ හරිම දුකෙන්. මේ ආණ්ඩකෝ මේ වගේ වෙලාවක ඔයගොල්ලන්ගේ හිත අවුල් වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. තමන්ගේ දූ ස්පිරිතාලේ ඇඳක දුක් විඳිනකොට
ඕනම අම්මා කෙනෙකුට ඔය වගේ හිතෙනවා ඔය වගේ දැනෙනවා ඒක කිසිම අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ ආ මං මේ සෑන්ඩ්විච් පාන් ගෙනව නැතුවේ ඉඳලද අපි මේ බටර් ගාලා කමු අපි සුද්ධ වගේ ඈ මං හිතන්නේ නැතුවේ ඉඳල උදේටත් කාලා නැතුව වෙන්න ඇතිනේ ඔව් කොහේ කන්න දාන්නේ කොහේ කන්නද මට සාර කෙල්ලවයි සවන් පුතාවයි මතක් වෙනකොට පපුව හොස් ගාලා යනවා ගෑස් වලට වෙන්න ඇති මොකක් නෑ නෑ මං කිව්වේ මේ පපුව හොස් ගාලා යන්නේ මේ ගෑස් වලට වෙන්න ඇති කියලා මං කිව්වේ කේම්මල් ගෑස් එකක් හන්දන්නේ මේ යන්නේ එහෙනම් මගේ පපුව හොස් ගාලා යන්නේ හොඳ වෙලාවට නිම්මිදු ආවි. නිතුවේ ඉංජල්ට කන්න බෑ කියලා කියනවනේ. මම මේ සෑන්ඩ්විච් පාන් ගෙනාවා. අනේ ඔයාවත් කවන්නකො. මට වැඩ දෙන්න. කඳුළු වලට දුක දිය වෙලා යනවනේ. ඔලේ හඳ පුදෙන් හඳඳ දෙන්න. අද මෙච්චරද? මැඩම් මිනිස්සු පොලිස් සල්ලි දෙන්න දැන් කම්මැලි වෙලා ඉන්නේ මැඩම්. මිනිස්සු පැනලා සල්ලි දෙන්නේ නැතින තමයි මං තමුල්ලව පඩි දීලා තියාගත්තේ. තේරුණාද? තේරුණා මැඩම් තේරුණා. මිනිස්සුන්ව හුරතල් කරලා හරියන්නේ නැහැ. කොහොම හරි සල්ලි ගන්න ඕනි. ඒක තමයි තමුල්ලගේ ජොබ් එක. මැඩම් අපි පොලිස් සල්ලි ගන්න යනකොට මිනිස්සු දොරවල් වහගෙන ගේ ඇතුළට එලා ඉන්නේ. දොරවල් කඩලා හරිය එළියට ගන්නවා ඉන්නේ. අන්න ඒ විදිහට සල්ලි ගන්න ඕනේ. උරතල් කතා මට වැඩක් නැහැ. දැන් යනවා එළියට. කො සල්ලි? මේ මැඩම් මේ අද මට පොලිස් සල්ලි එකතු කරන්න බැරි වුණා. ඒ මොකද? අසනීපයි වගේ මැඩම්. තමුසට පේන තරම් අසනීපයක් නෑ. නෑ මැඩම් මේ ඇඟ ඇතුලෙන් අසනීපෙ තියෙන ඇතුලෙන් උණ වගේ නිකන්. උඹේ වයසට වැඩිය වැඩි කාලයක් මම මේ මහ පොළවේ ජීවත් වෙලා තියෙනවා. කම්මැලියන්ට බන් ළඟ රස්සාව නෑ. බෑපන් එළියට. මැඩම් ඔය මැඩම්ගේ අවුරුදු ගානගේ එක්ස්පීරියන්ස් එකෙන් එකතු කරගන්න බැරි වෙච්ච පොලිස් අල්ලි මම එකතු කරලා දීලා තියෙනවා මැඩම් අමතක කරන්න එපා මතකයි මට හොඳට මතකයි හැබැයි මම ඔබට ඒකට වැඩිය ගෙවලා තියෙනවා මගේ ළඟ වැඩ කරන පරණ මිනිසුන්ටත් වැඩිය මම ඔබට ඒකට ගෙවලා තියෙනවා ඔබ දැනගනි මං උඹට එහෙම වැඩිපුර ගෙව්වේ බෙල්ලාභයක් ලැබෙයි කියලා හිතලා මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි මගේ මිනිස්සුන්ට කියලා උඹ එළියට ඇදලා දාන්න කලින් බෑපන් එළියට
මොකද්ද මම මෙච්චර වෙලා කරේ? මම මෙතන පැය භාගයක් විතර හිටියා. මේ හරියට මේ අපි ෆුල් ෆන් එකක් ගමු. සෙට් එක. උඹට ජොබ් එකක් හම්බුනාට පස්සේ අපි සෙට් උනේ නැහැ නේ බං. සෙට් එක. හරි 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 සෙට් එක සෙට් එක. හැබැයි සතුරුට නෙමෙයි. දුකට සෙට් එක. ඒ මොකද්ද බං? ඒ දුකට සෙට් වෙන කතාව? අම්මා පෙන්නෝ බං. මචං මම උඹට කිව්වනේ බං ඇබ්සන්ට් වෙනකොට ඔක හරියන්නේ නැහැ කියලා. අනිත් එක මැඩම් හොඳට හොඳයි. හරි? නරකට අන්ත නරකයි. මම මැඩම්ට කියලා බලන්න. බලන්න. වැඩක් නැව. මට දැන් මේ ඔක්කොම එපා වෙලා තියෙනවා. ඉවසපන් මං කියන බලන්නම්.